ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝටම මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇද කියලා. ඔන්න අදත් වෙනද වගේම ඔයගොල්ලොත් එක්ක වැදගත්ම වැදගත් මාතෘකාවක් ගැන තමයි මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආවේ. ඉතින් අපි බලමු අද මම ඔයගොල්ලොත් එක්ක මොනවා ගැනද කතා කරන්න කියලා. හිතුවා දිගින් දිගටම මෙසේජස් සහ ඕගොල්ලන්ට කලින් සතියේ මම පොරොන්දු වුණා කලින් වීඩියෝ එකේම පොරොන්දු වුණා ඕගොල්ලෝ ඕලව කරන අංගමල්ල වෙනුවෙන් පොදු ටයිම් ටේබල් එකක් අරගෙන එනවා කියලා. ඉතින් මේ ටයිම් ටේබල් එක ගැන තමයි මම අද කතා කරන්නේ. කොහොමද මේ ටයිම් ටේබල් එක හදාගන්නේ? ඔයාලා දවසට පැය පාඩම් කරන්න ඕනද? මොන මොන සබ්ජෙක්ට්ස් පාඩම් කරන්න කියන එක ගැන තමයි කතා කරන්නේ. මේකෙදි මම කරපු විෂයන් නම් මේ තමයි අරගන්නේ. يعني මම කරේ ප්‍රධාන විෂයන් හරියට අමතරව කොමර්ස් ඉතිහාසයේ සෞඛ්‍ය කියන සෝරි කොමර්ස් ඩාන්සින් හෙල්ත් සෞඛ්‍ය කියන විෂයන් තුන තමයි මම කරේ. ඉතින් ඒ තුන දාලා ඔයාලගේ බාස්කට් සබ්ජෙක්ට්ස් ඔයාලට දාගන්න පුළුවන්. ඒ දාලා තමයි මේ ටයිම් ටේබල් එක හදන්නේ. ඉතින් ඒ විෂයන් ටික කරන කෙනෙක්ට නම් මේක මේ විදිහෙන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකෙදි මම උපකල්පනය කරනවා ඔයාලට දවසට පැය 8ක් වැඩ කරන්න පුළුවන් කියලා. කියන්නේ මම දවසට පැය 16ක් ඕගොල්ලොන්ගේ වෙන වෙන දේවල් වලට අත්හැරේ. කියන්නේ ස්කූල් යනවට, පන්ති යනවට, නිදි යනවට දවසට පැය 16ක් අත්හැරලා මම හිතුවා ඔයාලට දවසට පැය 8ක් වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි සමහර විට එක දවසට ක්ලාස් දෙක තුන තියෙන කෙනෙක් නම් දවසට පැය 8ක් වැඩ කරන්න අමාරු වෙයි. එහෙම වෙලාවට ඕගොල්ලෝගේ විදිහට චේන්ජස් කරගන්න, කියන්නේ වෙනස්කම් කරගන්න ටයිම් ටේබල් එකට. ඒ අරින්න සම්පූර්ණයෙන් ඔයාලට මේ ටයිම් ටේබල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ විදිහට එක දිගට කන්ටිනියුස්ලි ඔයගොල්ලන්ට හරියට බැලුවොත් දවස් 61ක් තියෙනවා. අපි කලින් වීඩියෝ එකේදීත් කතා කරානේ දවස් 61ක් තියෙනවා. මේ 61 මේ විදිහට හරියට වැඩ කරොත් අනිවාර්යෙන් ඒ නමයකට යන්න පුළුවන්. ඒ නමේ නැතත් මුකුත්ම කරපු නැති කෙනෙක් වුණත් යම් කිසි ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඉතින් මේකෙදි මම කතා කරන්නේ ඔය පාස් පේපර්ස් ද කරන්න ඕනේ, අච්චුපොතද බලන් කරන්න ඕනේ, ඒ මොනවත් අපේ කලින් වීඩියෝස් වල අපි ඒ ගැන කතා කරා. ඒ වගේ ලින්ක්ස් උත් මම ඔයගොල්ලන්ට ෂෙයා කරන්න. මේක රෆ්ලි මම කියන්නේ මේ විෂයයට ඔයගොල්ලෝ මෙච්චර පැය ප්‍රමාණයක් පාඩම් කරන්න කියන එක විතරයි. ඉතින් අපි බලමු කොහොමද ඔයා මේ ටයිම් ටේබල් එක හදාගන්න ඕනේ කියලා. හරියට අපි බලුවොත් ඔය අපි හිතමු ඔයාලගේ එක්සෑම් එක තියෙන්නේ මේ එක කියලා. ඒ කියන්නේ මැයි මාසේ මුල. එහෙම වුණොත් අපිට පෙබරවාරි දවස් කීපයක් ඔයාලට තියෙනවා. ඊට පස්සේ මාර්ච් තියෙනවා, ඒප්‍රිල් තියෙනවා. අපි පෙබරවාරි මාසෙත් සම්පූර්ණයෙන්ම වගේ අත්හැරියොත් ඔයාලට මාර්තු මාසේ දවස් 31ක් තියෙනවා, අප්‍රේල් මාසේ දවස් 30ක් තියෙනවා. එතකොට ටෝටල් ඕගොල්ලන්ට දවස් තියෙනවා 61ක්, 61 days. අපි හිතමු ඔයාලා දවසට 24ක් තියෙනවානේ, 24 hours තියෙනවා දවසකට. මේකෙන් 16ක්ම එක එක දේවල් වලට අයින් කරොත් ඔයාට ඉතුරු වෙනවා පැය 8ක් ඔයාගේ පාඩම් වැඩවලට. එහෙම නැත්නම් ඒ 9ේ ටාගට් එකට ඔයාට පැය 8ක් ඉතුරු වෙනවා දවසට. දවසට පැය 8ක් කියන්නේ ඔයාලට ඔක්කොම බැලුවොත් දවස් පැය 8 ඒවා දවස් 61කට ඉතුරු වෙනවා. ඒ කියන්නේ 8 වරක් එක 8යි, 8 වරක් 6 48යි, පැය 488ක් ඔයාගේ මෙන්න මේ ටාගට් එක වෙනුවෙන් ඔයාලට ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මොනවාද කරන්න බැරි? අපි බලමු කොහොමද ඔයා ටයිම් ටේබල් එක හදාගන්න ඕනේ කියලා. මුලින්ම ඔයා දවස් 7කට තීරු 7ක් ගහගන්න. අපි මුලින් ටයිම් ටේබල් කියලා දෙමුකෝ. මේක ඔයාලට පහසු භාෂාවකින් ඔයාලට හදාගන්න පුළුවන්. ඒක සිංහල වුණත් ඉංග්‍රීසි වුණත් ප්‍රශ්නයක් නෑ. වැදගත් වෙන්නේ ඔයාලට කොච්චර ඒක සමීපයිද කියන භාෂාව. මම මේක ඉංග්‍රීසි වලින් හදුවට මේ විදිහටම හදන්න ඕනේ නැහැ. දවස් 7යි තියෙන්නේ. සමුදා, අඟහරුවාදා,
බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා මගේ ඉරි චුට්ටක් ඇදේ ගියා ඒ වගේ වැඩි හිතන්න එපා ඕගොල්ලෝ ගහගද්දි පිළිවෙලට මේක හදාගන්න දැන් අපි දවස් ටිකක් දාගමු මන්ඩේ ටියුස්ඩේ වෙන්ස්ඩේ Thursday, Friday, Saturday, Sunday. ඊළඟට මම කියවන්නේ මගේ විෂයන් ටික අරන් තමයි මම මේක හදන්න කියලා. මම කරේ Maths, Science, Sinhala, English, History. ඉතිහාසය ඊළඟට බුද්ධාගම බුද්ධිෂම් ඊට පස්සේ ඩාන්සින් කරා මම ඊළඟට කොමර්ස් ඊට පස්සේ හෙල්ත් ඒ කියන්නේ සෞඛ්‍ය ඔන්න ඔය විෂයන් ටික තමයි මම කරේ ඊළඟට මම කරන්නේ මේ මේ විෂයන් වලට අදාළව තීරු ගහගන්න කලිනුල් කියවනේ මම සාමාන්‍යයෙන් විශ්වාස කරන දෙයක් තමයි ඔයාලගේ විෂය සිලබස් එක ගැන නැත්නම් ඔයාලගේ විෂයන් වලින් වැඩිපුර ලොකුම ලොකු සිලබස් එකක් තියෙන්නේ මැත්ස්. ඒ කියන්නේ ගණන් වලටයි විද්‍යාවටයි සිංහල වලටත් ඊට සාපේක්ෂව සමාන සිලබස් එකක් තියෙන කියන විෂය මාලාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හැම දවසකම වගේ මැත්ස් වලට පැය දෙක ගානේ ඇලොකේට් කරනවා. ඒ කියන්නේ හැමදාම දවසට පැය දෙකක් ඔයා මැත්ස් වලට වැඩ කරනවා හැමදාම. හැබැයි ඔයා ගණන් වලට ගොඩාක් දක්ෂ කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ වෙලාව අඩු කරගන්න උනා. ඊළඟට මම කියවනේ විද්‍යාවත් ඒ වගේ කියලා. විද්‍යාවටත් හැම දවසෙම මම පැය දෙකක් ගානේ allocate කරනවා. hours 2 hours 2 hours මං කල්ලොල් කියවනේ ඔයාලා දවසට පැය 8ක් වැඩ කරයි කියලා මං හිතනවා. මේක ඔයාලාගේ කැමැත්ත පුළුවන්කම් මත එක්ක අඩු එක්ක වැඩි කරගන්නත් ඔයාලට පුළුවන්. දැන් මේ පැය 8න් ඔයාලට පැය 2-4ක් ගියාට පස්සේ ඔයාලට තව පැය 4ක් ඉතුරු වෙලා තියෙනවා. ඊළඟට මන්ඩේ වල කියන්නේ සවුදා මම හිතනවා ඔයාලා සිංහල පාඩම් කරන්නේ. ඒ වෙනුවට ඔයාලා හිස්ටරි පැයයි ඉංග්‍රීසිත් පාඩම් කරන්නේ නැහැ. බුද්ධාගම පැයයි ඩාන්සින් පැයයි කොමස් පැයයි පාඩම් කරනවා. ඊළඟට දෙවෙනි දවසේ කියන්නේ වෙනත අඟහරුවාදා ඔයා සිංහල වලට පැය දෙකක් ඇලොකේට් කරනවා. ඉංග්‍රීස වලට පැයයි හෙල්ත් වලට පැය. එතකොට ඔයාගේ පැය 8 හරි. පැය 2 2 4යි 4 2 6යි 6 1 7 1 8. මේ සබ්ජෙක්ට්ස් දෙක ඔයා පාඩම් කරන්නේ නැහැ. ඉතින් ඔය විදිහට දවසක් අර දවසක් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ටයිම් ටේබල් එක හැදෙන්න ඕනේ. කියන්නේ මම ඔන්න ෆිල් කරලා පෙන්නන්නකෝ ඔයගොල්ලන්ගේ පාස්වර්ඩ්. ඉතින් මේ තමයි ඔයාලගේ ටයිම් ටේබල් එක. ඕගොල්ලන්ට පුළුවන් මේ පැය ගන්න අඩු කරගන්න හෝ වැඩි කරගන්න. ඒ වගේම මේ ඔයා මැත්ස් වලට ගොඩක් දක්ෂ කෙනෙක් නම් ඔයාලට පුළුවන් මැත්ස් වලට පැය දෙකක් පාඩම් කරන්නත් පැය එකමාරක් වගේ ඒ වෙනුවෙන් වැය කරන්න. සයන්ස් ඔයා දක්ෂ වෙන ඒත් එහෙම සිංහල ඔයා ටිකක් දුර්වලයි වගේ හිතනම ඔයාලට පුළුවන් පැය දෙකට වඩා වැඩි කරන්න. ඉතින් මෙහෙම වැඩ කරොත් ඔයාට සතියේට වැඩ කරනවා 8 වරක් 7
පැය 56ක්. පැය 56ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඉතින් මම සජෙස් කරන්නේ ඕගොල්ලෝ ස්ටඩි ලීව් හම්බුනාට පස්සේ පුළුවන් නම් මේ ප්‍රමාණය පැය 10කට වගේ වැඩි කරගන්න. එතකොට ඔයාලට ඕ ලෙවල් වලට ඒ නමයක් ගන්න ඒ කාලේ හොඳටම ප්‍රමාණවත්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට උදව්වක් වෙන්න ඇති කියලා. මොකද මේ ටික කාලේ වැඩ කරලා කොහොම හරි ඒ නමයක් දාන්න ටාගට් එකක් තියෙන කෙනෙක්ට උනත් නැත්තම් කොහොම හරි ඒ ඔලව ගොඩ දාන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට උනත් මේ ටයිම් ටේබල් එක උදව්වක් වෙයි. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ වෙන අමතර වැඩත් මේකට එකතු කරගන්න. ඒක තවත් ලේසි වල්ඩ් ලස්සන්ට මේක ලියලා ගහගන්න ඔයාලගේ විත්ති වල්ඩ් පේන තැනක. එතකොට ඕගොල්ලෝ ඩිස්ට්‍රැක්ට් වෙනවා අඩුයි. ඒ කියන්නේ මම මේක දකිදි ඔයාලට කියනවා නෑ මම වෙන වැඩ කරන්න හොඳ නෑ මේක කරන්න ඕන කියලා. ඉතින් ට්‍රයි කරලා බලන්න. මේ තමයි ඔයගොල්ලෝ වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම දේ, බෙස්ට්ම දේ, හොඳම දේ. ඉතින් ට්‍රයි කරන්න අනිවාර්යෙන්. ඔය මහන්සි වුණොත් ඔය විශ්වාස කරොත් ඔයාට මේ ටික කාලේ හොඳටම ඇති. ඔයා කැමති ඔයා අසල හීන දකින ඔගේ අම්මා තාත්තා දකින්න කැමති ප්‍රතිඵලයට යන්න මේ ටික කාලේ හොඳටම ඇති. ඉතින් උපරිම මහන්සිලා අපි වැඩ කරමු. මහා විභාගෙට මහන්සිලා ඔයගොල්ලෝ හැමෝටම ජයෙන් ජය. ඊළඟ දවසේ වැදගත් හිරියක කරගෙන හම්බ වෙන එනකම් ඔයගොල්ලොම ඔයගොල්ලෝ පාඩම් වැඩ අනිත් හැම වැඩම පරිස්සමට කරගන්න, හොඳට කරගන්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුභම සුභ දවසක්.